පශ්චිම දියමලන් කෑමේ රෝගය. මේ රෝග ලක්ෂණ පැහැදිලිව දැක ගැනීමට පුළුවන්. ප්‍රථමයෙන්ම ආසාදනය වූ පැලයේ පාදාස්ත කොටසේ හෝ මුල්වල රෝග ලක්ෂණ දැකිය හැකි. ආසාදිත ස්ථානවල පටක තෙත්තා මෘදුවීමක් පෙන්නුම් කරනවා. හානිය උග්‍ර වූ විට ආසාදිත ස්ථානවලින් හැකිලි ඇදවැටීමට ලක්වනවා. ශාක ඇදවැටීමට පෙර පත්‍ර මැලුණ ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම පැල තැනින් තැන කලාප වශයෙන් මැරී තිබෙනවා දකින්න පුළුවන්. දියමලන් කෑමේ රෝග තත්ත්වය පසේ තෙතමනය හා පාංශු උෂ්ණත්වය අධික වන නිසා ඉක්මනින්ම පැතිරෙන්න පුළුවන්. ජලයේ රඳා පවතින දුර්වල ජලවහනයක් සහිත පසේ බහුලව රෝගය දැකිය හැකි. වැලි සහිත හා හොඳින් වාතාශ්‍රය සහිත පසෙහි රෝගය දකින්නට ලැබෙන්නේ අඩුවෙන්. පසේ වාතාශ්‍රය දුර්වල වීම අධික පැල ඝනත්වයක් පැවතීම රෝග තත්ත්වය වැඩි කරනවා. රෝග පාලනය කිරීමේදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ජලවහනය හොඳින් බැස යන සහ තක්කාලි, බටු, මිරිස් වැනි සොලනේසි කුලයට අයත් භෝග වගා නොකරන ලද ස්ථානවල තවන් දැමීම සිදු කළ යුතුයි. තවන් ජීවාණුහරණය කිරීම මගින්ද රෝග ඇතිවීම වළක්වා ගත හැකි. පිලිස්සීම, සූර්යාලෝකයට නිරාවරණය කිරීම වැනි ක්‍රම මගින්ද තවන් පාති ජීවාණුහරණය කර තවන් දැමීම සිදු කළ හැකි. නිර්දේශිත දිලීරනාශක යොදා බීජ ප්‍රතිකාර කිරීම මගින් රෝගයේ පැතිරීම වළක්වා ගත හැකි. තවන් දැමීමෙන් පසු දියමලන් කෑම වැළඳීම සිදුවුණොත් රෝගී පැල පස් සමග ඉවත් කර විනාශ කිරීම වඩාත් සුදුසුයි. ඉන් පසු තවන් පස හා පැල හොඳින් තෙමී යන පරිදි නිර්දේශිත දිලීරනාශකයක් මල් බාල්දියක ජල විසිරුම් මල ඉවත් කර හොඳින් තවන් පාති තෙමී යන ලෙස යෙදිය යුතු වනවා. තවද වැඩි ඝනත්වයෙන් බීජ දැමීම නිසා රෝගහානිය ඇතිවීමට ඉඩකඩ වැඩි. එනිසා මීටර් තුනේ එකේ තවානක් සඳහා බීජ ග්‍රෑම් 40ක් වන ලෙස නිර්දේශිත බීජ ඝනත්වයක් පවත්වා ගැනීම වඩාත් සුදුසුයි.